හරි අපි සීමාව පාඩම ප්‍රසිද්ධ අවකලනයේ පාඩමට යමු. බලන්න අවකලනය. මේ අවකලනයේ අපි මුලින්ම ඉගෙනම් තියෙන ටික බලන්න වෘද්ධි කියලා තියෙන මෙතන. තියෙන්නේ වෘද්ධි. මෙන්න මේ වෘද්ධිය කියන එක බලන්න අද දක්වන යම් විචලනයක්. ඉතා කුඩා ධනාගයක් සමිතව වෘද්ධියක් ලෙස හඳුන්වන. ඒ කියන්නේ යම් විචලනයක ඉතා කුඩා ධනාගයක් වෘද්ධියක් ලෙස හඳුන්වනවා. ඒ කියන්නේ අපිට හිත තියෙනවා කියන්නේ x කියලා විචලනයක් පිළිනවා x y තමයි අපි සාමාන්‍ය විචලනය ගන්න. ඒතර මේකට කුඩා ධනාගයක්. ඒ කියන්නේ හිතන්න බිංදුවයි සම බිංදුවයි 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 ඔන්න ඔය වගේ අගයක් එකතු වෙනවා. මෙන්න මේකට තමයි අපි කියන්නේ වෘද්ධියක් කියලා. හරිද? ඉතා කුඩා ධනාගයක්. මේක අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වනවා ඉතා කුඩා ධනාගයක්. x ට එකතු කරන්න පුළුවන් වන්නේ x මයි. x ට කවදාවත් y එකතු කරන්න බෑනේ. මේ සංඛ්‍යාත්මක ඒ නිසා එතකොට x ට එකතු වෙන්න ඕනේ ඉතා කුඩා අගයක්. එතකොට ඒ අගය අපිට පුළුවන් දැන් මෙතන තියෙනවා මේ දෙන්නේ බලන්න ඩෙල්ටා x කොහොම ලියන්න පුළුවන් කැමති නම් මෙහෙම ලියන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ලියන්න පුළුවන්. ඩෙල්ටා h වලිනුත් ඒක පසුව මම කියලා දෙන්න. බලන්න එතකොට මේ x ට එකතු කරන්න පුළුවන් මෙන්න මේ වගේ කුඩා වෘද්ධි. ඒක අපි කියනවා ඩෙල්ටා x කියලා. හරි. එතකොට බලන්න මෙතන වෙන්නේ ඒක ඇල්ල හරි. එතකොට බලන්න වෘද්ධියක් කියන්නේ මොකද්ද? යම් විචලනයක ඉතා කුඩා ධනාගයක් තමයි වෘද්ධියක් කියලා හඳුන්වන්නේ. එතකොට බලන්න වෘද්ධි අංකණය පහත පරිදි v. එතකොට බලන්න x විචලනයේ වෘද්ධිය මොකද්ද? x ට වෙන්න පුළුවන් ඩෙල්ටා x. හරි. ඒ වගේම බලන්න මෙතන තියෙනවා හරි y විචලනයේ වෘද්ධිය ඩෙල්ටා y තීටා විචලනයේ වෘද්ධිය ඩෙල්ටා තීටා. ඒ කියන්නේ බලන්න මොකක් හරි විචලනයක් ඒක ඒ කියන්නේ x ද y ද මොකක්ද වැඩක් නැහැ මොකක් හරි විචලනය වෙන දෙයක් නම් විචලනයක් නම් ඒකේ ඉතා කුඩා ධනාගයක් ගන්නකොට බලන්න ඩෙල්ටා තීටා. මෙන්න මේ දැමේ ඩෙල්ටා x ඩෙල්ටා y ඩෙල්ටා තීටා. ඒ වගේම t කියන අපි සාමාන්‍යයෙන් කාලයට අර්ථ දක්වන එක. එතකොට ඒකේ වෘද්ධිය ඩෙල්ටා t. ඒ ශ්‍රිතයේ මේක වතාවක් මෙතන ඩෙල්ටා තියෙනවා. හරි. එතකොට දැන් බලන්න ඊට පස්සේ අපිට තියෙනවා වෘද්ධි අනුපාතිකය කියන එක. බලන්න වෘද්ධි අනුපාතිකය කියන්නේ අනුපාතයෙන් කියන්නේ x බෙදීම y y බෙදීම x ඕන එකක්. z බෙදීම t. ඔන්න ඔය වගේ අනුපාතයක් ගැන තමයි මේ ඉගෙන ගන්න. බලන්න එතකොට වෘද්ධි දෙකක් අතර ලබ්ධියක්. ඒ කියන්නේ අනුපාතික වෘද්ධි අනුපාතික කියලා තමයි හඳුන්වන්නේ. එතකොට බලන්න මේ තියෙන දැන් අපි ගත්ත වෘද්ධි තමයි මේ ඩෙල්ටා x ඩෙල්ටා y තනි තනිව ගත්තොත් ඒ වෘද්ධි. දැන් වෘද්ධි අනුපාත වෙන නම් ඒ ගත්ත එකේ කියලා බලන්න ඩෙල්ටා y over ඩෙල්ටා x. ඒ කියන්නේ ඉතා කුඩා ධනාගයේ y ගේ ඉතා කුඩා ධනාගයක් වන x ගෙන් බෙදෙනවා. එතකොට මේකට කියනවා අපි වෘද්ධි අනුපාතයක් කියලා. හරි. ඒ විදිහට ඒ ටික මම කරගෙනනවා. එතකොට බලන්න වෘද්ධි අනුපාත ගොඩක් තියෙනවා. අපි ගන්න විචලනයන්ට ඒක වෘද්ධි අනුපාත ඉදිරිපත් කරන්න පුළුවන්. බලන්න මෙතන ඩෙල්ටා x over ඩෙල්ටා y. මම අපි කියන්නේ එහෙම. කියන්නේ ඩෙල්ටා x යට ඩෙල්ටා y කියන පුළුවන්. ඩෙල්ටා x over ඩෙල්ටා y. හරි. ඩෙල්ටා තීටා over ඩෙල්ටා x. ඩෙල්ටා තීටා අර ඩෙල්ටා y ඩෙල්ටා තීටා ඩෙල්ටා t. එතකොට ඔන්න ඔයක වෘද්ධි අනුපාතික කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් පරායත්ත විචලනයේ වෘද්ධිය. මෙතන xy ඛණ්ඩාංගයක කලයක් තියෙනවා කියලා. y x මේක කෙලින් කියලා හිතන්න. ඉතින් බලන්න දැන් මෙතනදී අපි දන්නවා x තමයි පරායත්ත විචලනය. මේක ස්වායත්ත විචලනය. එමල අපි මේකේ x වෙනස් කරන්න y වෙනස් කරන්න. එතකොට බලන්න x ට යම් කිසි අගයක් දෙනකොට යම් කිසි විචලනයක y ට අගයක් කියන හැකියාවක් තියෙනවා. එතකොට බලන්න සාමාන්‍යයෙන් පරාවර්තිත විචලනයේ වෘද්ධියට ස්වයත්ත විචලනයේ වෘද්ධිය ලෙස වෘද්ධි අනුපාතිකය ලෙස ලියුවද සෑම විටම එය එසේ විය යුතු නැත. ඒ කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් ලිවි බලන්න එයාලා කියන්නේ මෙන්න මේ විදිහට ලියනවා. මොකද y අක්ෂයේ බෙදීම x අක්ෂය තමයි අපි tan θටත් ගන්න. ඒ වගේ දැන් මෙතනදී වෙන්නේ y අක්ෂයේ යගේ x අක්ෂයෙන් බෙදෙන එක තමයි සාමාන්‍ය
මෙතනදී වෘද්ධි අනුපාතික විදිහට ගන්න. නමුත් ඒ වුණාට කියන්නේ අනුපාතික ලෙස ලියුවද සෑම විටම එසේ විය යුතු නැත. ඒකෝ අපිට අවශ්‍ය වෙලාවක මේකේ ඩෙල්ටා x හෝ ඩෙල්ටා y ද ගන්න පුළුවන්. හරි. අන්න ඒක තමයි මෙතනින් කියන්නේ. හරි. ඊට පස්සේ බලමු. හරි. දැන් බලමු. දැන් ඊළඟට තියෙනවා. y සමාන fx විදිහට ඔහම ඉන්න මම කරගන්න. හරි. හරි ඊට පස්සේ බලන්න y සමාන fx සිතේ වෘද්ධි අනුපාතිකය හා එහි ජ්‍යාමිතිය විවර. එතකොට බලන්න කියලා තියෙන මොකද්ද කියලා? y සමාන fx සිතේ වෘද්ධි අනුපාතය හා එහි ජ්‍යාමිතිය විවර. හරි අපි බලමු මේක ඇත්තටම xy අක්ෂයේ විචලනය වන සමීකරණයකට කොහොමද කියලා පෙන්නන්න කියලා. හරි බලමු. දැන් අපිට දීලා තියෙනවා y සමාන fx කියලා. මම මෙහෙම ලියන්න. y සමානයි fx කියලා සිතයක් තියෙනවා. බලන්න හිතමු අපි නිකන් ඉතින් මම මෙතන නිකන් ලියන්නම් මේක අදාළ නැහැ. x ධනය ධන 2x වර්ග ධන x ධන 1. ඔන්න ඔය සිතයක් කියලා. දැන් මේක කියන්නේ බලන්න ඊට පස්සේ කියනවා x ට ඩෙල්ටා x වෘද්ධියක් දෙනවලු. එතකොට මේ x ට ඩෙල්ටා x වෘද්ධියක් දෙනවා කියන්නේ දැන් හිතන්න මේ සමීකරණේ අපි ගමු මේක y අක්ෂය මේක x අක්ෂය. එතකොට අපි හිතමු මෙන්න මේ විදිහට මේ විචලනය වෙනවා. එතකොට ඒක කියන්නේ දැන් අපි මෙන්න මේක y සමාන fx ගේ අපි ගමු y ට යම් කිසි අගයක් කියලා මෙතන. මෙතන y ට මෙන්න මේ වගේ අන්න අතර අගයක් තියෙනවා. එතකොට ඒ වෙලාවේ ඒකට x ගේ අගයක් තියෙනවා. එතකොට මං ගන්නවා මෙන්න මෙතන y සමානයි fx කියන. දර y ගේ අගේ මෙහෙම වෙනකොට හිතන්න 5යි කියලා. එතකොට fx ගේ මෙන්න මෙතන තමයි මේක 5 වෙන්නේ. කියන්නේ x යම් කිසි අගයක් වැඩිලා මේ x යම් කිසි අගයක් වෙනවාට y ගේ 5 වෙන වෙනම නේද. එතකොට මම මේ ලක්ෂ්‍ය ගන්න a ලක්ෂ්‍ය කියලා. හරි. එතකොට බලන්න. ඊට පස්සේ කියනවා x ට ඩෙල්ටා x වෘද්ධියක් දෙනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන මේ y මම කියනවා මේක x. හරිද? එතකොට මේකට ඩෙල්ටා x වෘද්ධියක් දෙනකොට බලන්න මේ වගේ මේකද බලන්න මේ x ට ඩෙල්ටා x එකට සියලුම අවස්ථාවල මේක වෙනස් වෙනවා. එතකොට මේ බලන්න මේ සමීකරණය වෙනස් වෙන විදිහට අනුව මේක විචලන හැම ලක්ෂයකම වගේ x ගේ අගය සහ y ගේ අගය වෙනස් වෙනවා. එතකොට අපි මෙතනදී හිතන්න x ට දෙනවා මෙන්න මේ අත ධන පැත්තට මම මෙතන මේ ලක්ෂය ගන්නවා x ධන ඩෙල්ටා x වෘද්ධිය. ඒ කියන්නේ x ට ඩෙල්ටා x එකද දෙනවා. එතකොට හිතන්න මෙන්න මෙතනින් මොකද වෙන්නේ? මොන ඔය අවස්ථාවේදී මේ මෙතන තමයි තියෙන්නේ y ගේ අගේ. එතකොට මොකද වෙන්නේ? ay එන්නේ මෙන්න මෙතන. එතකොට මොකද වෙන්නේ? x ට ඩෙල්ටා x වෘද්ධියක් දෙනකොට y ටත් ඉවේටම ඩෙල්ටා x වෘද්ධියක් ලැබෙයි සිතන බලන්නකෝ. x ට ඩෙල්ටා x වෘද්ධියක් දුන්නට y ට ඩෙල්ටා y වෘද්ධියක් ලැබෙයි සිතමු. ඒ කියන්නේ අපිට කවදාවත් දැන් අපිට දීලා තියෙන්නේ එතන y සමානයි 5. ඒ කියන්නේ මේ මේක තමයි fx. ඒ කියන්නේ මොකද්ද? y සමානයි 5 කියන්නේ මෙන්න මේක. මෙතන 5 වෙච්ච y මේක x. ඔහොම. ඒතර මේ තියෙන්නේ y සමානයි 5. දැන් මෙහෙම එක කවදාවත් x ට ඩෙල්ටා x වලදී බලන්න. ඔච්චර අගයන් දුන්නත් මොකද වෙන්නේ? y ගියකි 5යි. මෙන්න මේ වගේ එකකට වළංගු වුණ නොවන. ඒ කියන්නේ විචලනය. දැන් මේක y ගියකි වෙනස් වෙන්නේ නැහැ. එතකොට x ට අනුව y ගිය අතේ විචලන ප්‍රස්ථාර ගැන දැන් කතා කරමු. එතකොට අපි බලමු. එතකොට දැන් අපි අරන් තියෙන විචලනය වෙන ප්‍රස්ථාර. හරි. එතකොට දැන් x ට ඩෙල්ටා x දුන්නාම මොකද වුණා? මේ පැත්තේ ධන වෘද්ධියක් වුණාම මේ පැත්තේ මෙන්න මේ y ට යනවා. බලන්න y ධන ඩෙල්ටා y. මොකද y ගේ අගය වැඩි වෙන්නේ ඉතා කුඩා අගයක. එතකොට බලන්න මෙතන මොකද වෙන්නේ? දැන් මේ x ට මොකද වෙන්නේ? දැන් මෙතන මේ කොහොමද ලියෙන්නේ? f x ධන ඩෙල්ටා x. දැන් අන්න ඒ වගේ අපිට පුළුවන් බලන්න මෙන්න මේ x ට වඩා ඉතා කුඩා ඩෙල්ටා x ප්‍රමාණය අඩු එකක් මම ගන්නවා. එතකොට x ඍණ ඩෙල්ටා x සලකනවා.
එතකොට බලන්න මොකද වෙන්නේ කියලා. මේ අවස්ථාවේදී මෙන්න මේ විදිහට y ගියාගේ අඩු වෙනවා. එතකොට බලන්න මෙතනදී අපිට මේ පාවිච්චි ගන්න පුළුවන් කොහොමද? y sorry y ඍණ delta y සමානයි මෙතන ඉන්නේ එතකොට x ඍණ delta x. එතකොට ඔන්න ඔය විදිහට මේ ලක්ෂයත් අපිට මාර්ක් කරන්න පුළුවන්. දැන් තේරෙනවනේ? නෑ එතකොට මම මේකේ මේ ලක්ෂය b කියලා ගත්තා මේ ලක්ෂය c කියලා ගන්නවා. හරි. එතකොට බලන්න. බලන්න මුලින්ම මොකද කියලා කියන්නේ? දැන් මෙතනදී සමීකරණ දෙකක් ලියනවා. බලන්න. බලන්න. අපිට දීලා තියෙනවා මෙන්න මේ y සමාන fx y සමානයි fx. මේක ගන්නලු පළවෙනි සූත්‍රයේ විදිහට. එතකොට බලන්න මෙතනදී බලන්න x ට delta x වලදියක් දෙනවා. එතකොට බලන්න මේකේ f ට x දන delta x වලදියක් දුන්නා. මේ පැත්තේ අපි ගත්තා මේකට යන්න පුළුවන් වර්ගය y දන delta y. හරි. එතකොට මම මේකේ මේ කොටස මම ගන්න දෙවන සමීකරණ උගුල. දැන් මට මෙතනදී අවශ්‍ය අපි කතා කරන්න මොකද y සමාන fx ට ඌර්ජ අනුපාතිකය. එතකොට අපිට ඌර්ජ අනුපාතිකය අවශ්‍යයි නම් මොකද වෙන්නේ? ඌර්ජ අනුපාතිකය අවශ්‍යයි නම් අපි මෙතනදී කරන්න ඕනේ ඩෙල්ටා y බෙදීම ඩෙල්ටා x ගන්නවා. මේක බ්ලොග්ගේ පොදුවේ ගන්නකොට ඒකම ගන්න. එතකොට මෙතනදී බලන්න මෙන්න මේ ඩෙල්ටා y මේකේ ඩෙල්ටා y යුක්ත කර ගන්න පුළුවන් විදිහට බලන්න දෙවෙනි සමීකරණය. දෙකෙන් මම ඩෙල්ටා y යුක්ත කරනවා. එතකොට මේ y මෙහාට යනවා. f x නම ඩෙල්ටා x ඍණවත්. එතකොට බලන්න. උතර මොකද වෙලා තියෙන්නේ? අපිට පුළුවන් ඩෙල්ටා y යුක්ත කරගන්න. එතකොට මම මෙන්න මේක ගන්න තුනක්. දැන් අපිට ඕන මුද්දී අනුපාතය. එතකොට දැන් අපිට ඩෙල්ටා x ගන්න තැනක් නැහැ නේද? එතකොට අපි මෙන්න මේ සම්පූර්ණ පදේ බලන්න මෙන්න මේ 3 කියන සමීකරණය අපි බෙදනවා සම්පූර්ණ ඩෙල්ටා x කින්. එතකොට බලන්න මෙතන 3ේ වම්පස අපිට එනවා ඩෙල්ටා y ඕව ඩෙල්ටා x. අන්න ඔහම එනවා. ඔන්න බලන්න දැන් ඌර්ජ අනුපාතිකය. ඒ වගේම දැන් මෙතනදි මොකද වෙන්නේ? f x දැන් ඩෙල්ටා x ඍණ y මෙන්න මොකෙන්ද ඩෙල්ටා x. දැන් මෙතනදී මොකද වෙන්නේ? මේ ඩෙල්ටා x බිඳුවට සමාන නැහැ. මේක නිවාරේ ඉතා කුඩා ධන අගින්න. ඒක අපිට තියාගත යුතුයි. දැන් බලන්න මෙතනදී. අර කීප එක තියෙන මොකද මේ? සියලුම අවස්ථාවල මෙන්න මෙතන බලන්න මේ ලක්ෂ්‍ය ලක්ෂයට ලක්ෂෙන් ලක්ෂයට මේ ලක්ෂයට මේ ලක්ෂය මේ ඉතා කුඩා ලක්ෂයෙන් බලන්න මේ සමීකරණ අනුක්‍රම වෙනස් වෙනවා. ඒක උඩ මේ තීතගේ යගේ මෙතන තීටා නම් මෙතන තීටා ඩෑෂ්. මෙතනදී අවස්ථාවේ තීටා ඩබල් ඩෑෂ්. සෑම විටම වෙනස් වෙනවා. සමහර විට මේ අතර මේකේ තියෙන පුළුවන් තවත් කෝණ. දැන් මේක තීටා වෙනකොට මෙහෙ තීටා වෙන පුළුවන්. හැබැයි එතකොට x ගේ සහ y ගේ යගේ වෙනස් වෙනවා. හරි. හැබැයි අනුපාත සමාන වෙන්නේ නැහැ. හරි. එතකොට අපිට පුළුවන් මෙන්න මේ විදිහට බලන්න. මේකේ අපි කියන බලන්න ඩෙල්ටා y ඕ ඩෙල්ටා x. දැන් අපි සැලකුවේ x දන ඩෙල්ටා x අපි සැලකුවේ නැහැ x ඍණ ඩෙල්ටා x. ඒ හින්දා අපිට මෙන්න මේක මේක ඇත්තටම වැදගත්. මෙන්න මේ කොටස මේ මොකද කියන්නේ? මේක තමයි ඌර්ජ අනුපාතිකය ගන්න සාමාන්‍ය තියරි කොටසේ ඌර්ජ අනුපාතය ගන්න හොත්. එතකොට අපිට මේ ඌර්ජි වල ඌර්ජ අනුපාත දෙකක් අරන් දක්වන්න පුළුවන්. ඒකදී අපි කියන වමත් ඌර්ජ අනුපාතය නිසා දක්වත් කියන්න. එතකොට බලන්න මේ තියෙන ඒක සම්බන්ධ ඊළඟ නෝට් එක බලන්න. ඊළඟට තියෙනවා දකුණත් උර්ධි අනුපාතය. ඒ කියන්නේ බලන්න ඩෙල්ටා y ඕ ඩෙල්ටා x f x දන ඩෙල්ටා x කියන්නේ මෙතන. මේ y කියන්නේ fx නේ. අපිට පුළුවන් මෙන්න මේ y වෙනකොට සරි. ඒ y වෙනකොට අපිට උඩින් fx ආශ්‍රය කරන්න. මොකද මේ y නේ තියෙන y කියන්නේ fx. ඒතකොට y වෙනකොට අපිට fx ආශ්‍රය කරන්න පුළුවන්. ඒතකොට මෙතන අපිට කැමති නම් ලියන්න පුළුවන්. කොහොමද තෝරෙන්නේ? ඩෙල්ටා y ඩෙල්ටා x සමාන f x ධන ඩෙල්ටා x ඍණ මෙතන fx ඕවර් ඩෙල්ටා x. මෙන්න මේක මතක තියාගන්න තමයි ඕන යනවා. දැන් මම මේක තියෙන හින්දා මම කියන්න හැදුවා බලමු. එතකොට බලන්න දකුණත් උර්ධි අනුපාතිකය බැලුවොත් බලන්න
delta yu delta x dakuna tu dan bagi yang dapat dalam meter dakuna kian x kian dakuna kian dana peti saha wamat mungkin karena itu kalau ini me peti kan itu kalau api gani dakuna tu dan bagi x dakuna dana delta x permainan ini ready lah kan ini bagi mau wamat tu dan bagi lagi x dakuna delta x kian lagi rina lagi apa mereka itu kota mana main video tapi di pulang barat. Dakuna turun dia lupa tu ke. Dan delta y mo delta x dia ni f x dan delta x streamnya f x dia mo delta x. Jadi abang kira make silu mah masta wala. E laksa m m masta wala. E kiti anak tu mana video tapi di dakwaan tu. Itu kota. Apa kerana sanggup? Eman neta murid dia lupa tu ke. Yang bicara ni mana? Sami kerana ini ia wasitare anukumane yang dilakukan itu bahawa cikaranya bulu. Hai, dan api dakuna turdi anupati yang kata kerana itu perdana yang wamat turdi anupati itu nama wamat turdi anupati itu mata kay wamat turdi anupati itu kita kata bukan dan mebaran. Mana mekar sama ya api dakuna turdi anupati itu extra pada delta x ini agak wedi kak. Ini bagaimana wamat turdi anupati itu ini mungkin mekar sering. Y ge age delta y ta wada adu una y ge age delta y ge adu una ඊට පස්සේ x ge ඉතා කුඩා delta x age හින y ge ඉතා කුඩා delta y age අඩු සහ x ge ඉතා කුඩා delta y x age අඩු වෙන විට ඇතිවන වෘද්ධි අනුපාත දෙක අතර අනුපාතය තමයි වමත් වෘද්ධි අනුපාතය කියලා සලකන්නේ වල එතකොට අපිට මේ වමත් වෘද්ධි අනුපාතය කියන එක පොඩ්ඩක් බලන්න බලන්න Urut yang lupa hati ke arah video ini delta y over delta x kita apa? Namun barang na, kita nanti bingung nanti ini kan. Barang, nama dia na, arah video ini y sama na x. Kalau kita mengikuti delta x, arwing faham sih kalau api, itu kalau mau begini, mengikuti apa di pulau y ini na, sorry, delta y sama na f, then mau begini, kita na x ping delta x arwing na. Anu ada apa? Itu kalau balan deh. Mungkin dia pun delta yang yukta kerana di muka tu ni. Eki utara ini y ini na f x ini delta x. Isteri lata ada anik takde. Hari balan. Dan metana dia pun dah no. Dan ni delta y dia tu mehe meno. Itu kota. Balan ni apa dia no y kia ni f x kita dah no. Jadi delta y sama. Metana ni f x ini na f x ini na delta x ini. Nerbaran metan terbalik, adui ketahuan metan balik. Nerbaran metanak ni delta x dan delta x berada di delta x baru. Ibu kita macam, nari. Itu kotak. Nerbaran ni, nerb metanak ni, mungkin pasti. Apa yang mungkin sempurna berjamu delta x ni. Itu kotak ni f x ni na delta x berdiri na delta x. Itu kotak makanya. Itu kalau barangan macam ni, mana ni begini tu, kalau macam gomat turun dia anupati ke dia. Kalau nampak ni begini hari ni, kalau gomat turun dia anupati ni, macam mana? Ini bagaimana barangan? Mana ni gomat turun dia anupati ni agaknya sama ni. Ini mahu tu relaksu, kita kono ten lagi. Jadi yang ini sama ni kerana ni bila anukurman itu sama ni. Kan? Ini lepas ni, tapi yang mana ni korang sebarang. Gurdi anu pati kira sahaja. Itu kata x terbada ready lagi atau lagi na gurdi anu pati kira. Kata ini na x dana delta x. Ini dakuna turdi anu pati kira sahaja. Adu lagi atau lagi na ini na x terima delta x. Mana yang ini? Kira na kita ini wamat turdi anu pati kira sahaja. Handur na. Itu barang na kita wamat turdi anu pati kira sahaja dakuna turdi anu pati kira. Proses mereka itu kalau mereka dia ni wamat mereka saling dulu. Mereka ni kalau fx dan delta x ni fx berjumpa ni. Sama ini kita mana jangan nak pergi entah.
එතකොට මේ කොටස හරි. දැන් අපි උදාහරණයකින් බලමු. බලන්න y සමානයි sin x. එතකොට බලන්න මෙතනදී මේ තියෙන මේ f x ශ්‍රිතය කියන එක sin x ලා. එතකොට හදිසි හිතන්න x කියන අගේ අංශ ගන්නවා කියන්නේ. එතන එතකොට sin 90. මොකද වෙන්නේ sin 90 ගන්න එකයි. එතකොට මේ sin 90යි. මොකද sin x කියන්නේ අපි දන්නා sin x විතරනේ වෙන්න. මොකද සරලවම වර්ධනය දෙකක ගුණන මෙතන. දැන් මෙතනදී වැඩිම එක අගේ එක අඩුම අගේ එක. ඒ විදිහට නෝචරන. එතකොට y සමාන sin x. එතන බලන්න දැන් මේකේ y සමාන sin x ට වම තුරු දැන් පාදක නිදෙන කොහොමද? මෙන්න මේ මුලින්ම කරන්නේ x ගේම ඉතා කුඩා ඩෙල්ටා x එක අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? මොකද වෙන්නේ? එතකොට වෙන්නේ මෙන්න මේ විදිහට වෙනවා. ඩෙල්ටා y ඕ ඩෙල්ටා x මේ වගේ වර්ධන අනුපාතයක. එතකොට කොහොමද වෙන්නේ? fx තමයි මුලින්ම වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? fx කියන්නේ sin x. ඊට පස්සේ sin x වෙන ඩෙල්ටා x. මෙතනවා ඩෙල්ටා x. ඒ වගේ. එතකොට අපි දැන් මේ දක්ුණත් වර්ධනය අනුපාත. ඉතින් එතකොට වෙන්නේ fx දාන ඩෙල්ටා x කියන fx අඩු වෙනවා. එතකොට බලන්න කොහොමද වෙන්නේ? sin x දාන ඩෙල්ටා x මොකද sin මේ x කියන කෝණය තමයි ඩෙල්ටා x එක වැඩි වෙන්නේ. හරි. එතකොට සහ ඍණ sin x විදිය ඩෙල්ටා x. එතකොට අපිට දක්ුණත් වර්ධනය අනුපාතය කියලා ලියන්න පුළුවන්. දැන් අපිට දින තුනක් y සමාන x වල 3න් එක කියලා බලන්න. එතකොට මේක කොහොමද වෙන්නේ? එතකොට අපි සාමාන්‍ය විදිහට මේක දින වර්ධනය අනුපාතය කියලා ඩෙල්ටා y ඩෙල්ටා x. එතකොට අපිට පුළුවන් බලන්න වමත් වර්ධනය අනුපාතය කියලා වෙන්නේ මුලින්ම fx මෙන්න කියලා තියෙනවා. ඍණ බලන්න fx ඍණ fx ඍණ ඩෙල්ටා x. එතකොට x ගේ 3න් එක සහ ඒකෙන් අඩු කරනවා x ඍණ ඩෙල්ටා x ගේ 3න් එක. මෙන්න ඩෙල්ටා x. එතකොට මේ තියෙනවා වමත් එක. හරි. දකුණත් එකේ මොකද වෙන්නේ? fx දන ඩෙල්ටා x කියනවා මෙතන ලියනවා. කලින් fx ලියුවා. දැන් මෙතන තියෙන්නේ x දන ඩෙල්ටා x ඍණ fx over ඩෙල්ටා x. එතකොට බලන්න x දන ඩෙල්ටා x කිය 3න් එක ඍණ x වල 3න් එක බෙදීම ඩෙල්ටා x. අපිට ওই විදිහට ඔන්නයි කොටස ඉගෙන ගන්න පුළුවන්. හරි. අපි ඊළඟ වීඩියෝකින් හම්බෙමු අවකලන සංගුණක ගැන කොහොමද සහ එතනින් එහාට ප්‍රමුඛ ධර්ම භාවිතයෙන් ගණන් හදන්නේ කියලා බලමු.